පාස්සු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය සතියේ දුන් තීන්දුවට පෙර සති දෙක තුනක් මේ රටේ ඇතැම් ජාතික මාධ්‍යවලට එම කාරණය මිසක් වෙන කාරණයක් තිබුණේ නැහැ. ඒ කාරණයම තමයි ඉස්මතු කළා සමාජයට පෙන්වුවේ. විශේෂයෙන්ම මේ හරියට ආවනිකම් මේ මම සහරන් වගේ මිනිමැරුව වගේ එහෙම නැත්නම් මම මහා මංකොල්ලයක් කාලා එහෙම නැත්නම් වරපතල ස්ත්‍රී දූෂණයක් කරපු කෙනෙක් වගේ තමයි මං ගැන කතා කරේ ජනතාවට. ඒ මොකද මේ නඩු තීන්දුව එන්න කිට්ටුව සති දෙකක් විතර විශේෂයෙන්. දැන් අද පත්තරේ තිබෙනවා, මේ පත්තරේ මොකද්ද අද පත්තරේ තිබෙනවා විශේෂයෙන්ම කියලා එක්සත් ජාතික පක්ෂයේ නෙවෙයි සමගි ජනබලවේගයේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නීතිපතිවරයා හමු වෙලා පාස්කු ප්‍රහාරයට වගකීතු අයට එරෙහිව අධිචෝදනා ගොනු කර කඩිනමින් නඩු පවරන්න කියලා ඉල්ලීමක් කරලා. එතුමන්ලා ඒ කියන ඉල්ලා සිටින යෝජනාව මමත් 100%ක් ඒකට අත උස්සනවා, ඒක ඉක්මනට කරන්න කියලා. ඒ මොකද මේ රටේ පාසු ප්‍රහාරයට සම්බන්ධ අපි දන්නා විදියට සහරාන් අද බරපතල ත්‍රස්තවාදීන් 160 ගණක් ඉන්නවා බන්දනාගාරයේ. ඒ 160 ගණන මගේ කාලේ මම හිරබාරයට ගත්ත අය. පාසු ප්‍රහාරයේ සිදුවිලා සති 3කින් මම සම්පූර්ණ ඒ ත්‍රස්තවාදීන් සමූල ඝාතනය කළා. කියන්නට ඕන ඇතැම් පුද්ගලයින් ඇතැම් සමාජයේ කතා කරන්නේ හරියට මම සාරාන් වගේ මේ මිනිමැරුපු මිනිහෙක් විදිහට තමයි සමහර අය කතා කරන්නේ. තමුන්නාංශයලා වැඩි දිනෙක් දැකලවත් නැහැ ඒ ප්‍රහාරක යානා ෆයිටර් එයාක්‍රාෆ්ට් එක එක විදිහේ ලෝකේ එක එක රටවල් වලින් ගෙනාපුවා. LTT නැව්වලට ගහන්න, LTT කඳවුරු වලට ගහන්න, LTT මිසයිල් වලට ගහන්න, LTT ප්‍රහාරක ගුවන් යානා කොළඹටත් ආවා, ඒවට ගහන්න, පිට රටවල් වලින් ගෙනාපු බිලියන් මිලියන් නෙවෙයි බිලියන් බිලියන් සිය ගණනක තිබුණා ප්‍රහාරක යාන. සියලුම ජනාධිපතිවරුන්ගේ කාලේ මේ බෝම්බ ප්‍රහාර සිද්ධ වෙලා තියෙනවා ත්‍රස්තවාදීන්ගේ. LTT ත්‍රස්තවාදී, ISIS කියන්නේ ත්‍රස්තවාදී. දැන් මේ ප්‍රහාරය එල්ල කරේ මමද එල්ල කරේ මේ සහරාන් එක්ක එකතු වෙලා. මේ නඩු තීන්දුවේ ඔක්කොම මම කියවන්නේ නෑ, නඩු තීන්දුව පිටු 100ක් ඉතර හිට්ටුයි. මං ඒකේ සිංහල පරිවර්තනය කියන්නම්. සහරාම් හසීම් හා ඔහුගේ සහචරයන් විසින් සැලසුම් කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධ බුද්ධිමය තොරතුරු ජනාධිපතිවරයා වෙත වාර්තා වී නොමැත. ඒක නිසා මම පැහැදිලිව කියන්නම්, මම මේ කිසි දෙයකින් පස්සට යන මිනිහෙක් නෙවෙයි. මම මොන කුමන්ත්‍රණයකටත් මම බය වෙන්නේ නැහැ. මේ නඩු හදපු මිනිස්සු තමයි කුමන්ත්‍රණ. මං අධිකරණයට ගෞරව කරනවා, නීතියට ගෞරව කරනවා, අධිකරණයට හිස නමනවා. හැබැයි නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය මං හොඳට කියවලා තියෙනවා. මට මේ මොන වද දුන්නත් ඉදිරි ජනාධිපතිවරණේ මම මගේ පක්ෂයේ සහයෝගී අරගෙන මට ඡන්ද කීයක් හම්බ වුණත් මට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසයක් උඩ මම ඉදිරි ජනාධිපතිවරණයක් තරඟ කරනවායි කියන එක මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මේ සම්බන්ධයෙන් කතෝලික ජනතාව පිළිබඳව තිබෙන මතය මම දන්නා පරිදි කිසිසේත්ම කතෝලික ජනතාවගේ මම පිළිබඳව වෛරයක් හෝ ක්‍රෝධයක් නැහැ. මම විශේෂයෙන්ම කතෝලික ජනතාව ජීවත් වන වත්තල, ජායල, මීගමුව, හලාවත, වෙන්නප්පුව, කටාන ඔය කියන ආසනවල පහුගිය අවුරුදු 4 මේ බෝම්බ පිපිරීමෙන් පස්සේ මම ගම්වල ගිහින් තියෙනවා මගුල් ගෙවල්, මල ගෙවල්, පින්කම්, උත්සව, බර්ත්ඩේ පාටි, ළමයින්ගේ වැඩිවියටපත් වෙනාම තියෙන උත්සව ඔය ඔක්කොටම ගිහින් තියෙනවා මම. ඊටාම සාදරයෙන් ඒ අය මාව පිළිගන්නේ. මම විශේෂයෙන්ම
අවුරුදු 15 16 තමයි බයිබලයේ කියවෙව්වේ. අවුරුදු 15 16 මම බයිබලයේ කියවපු කෙනෙක් විදිහට මම විශේෂයෙන්ම මගේ පාලන කාලය තුල මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වැරද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදු වෙලා තිබීම පිළිබඳව ප්‍රධාන වශයෙන්මත් ඒ වගේම මියගිය ජනතාව සහ ඒ වගේම අතපය කැඩිලාද එකතැන් වෙලා සිටින ජනතාව වෙනුවෙනුත් මම දෙවියන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම සමාව ඉල්ලා සිටිනවා මගේ පාලන කාලය තුල මගේ රටේ වැනි සිද්ධියක් වීම පිළිබඳව. ඒ වගේම කතෝලික ජනතාවගෙන් මම සමාව ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයා විසින් පත් කරන අද නිලධාරීන් යම් වැරද්දක් බරපතල වැරද්දක් කළොත් ඒ වැරද්දට ජනාධිපතිවරයාද වග කිය යුතු වන්නේය. අන්න ඒක තමයි මේ නඩු තීන්දුවේ ඡේදයේ මං සම්බන්ධයෙන් තිබෙන. ඒ ඡේදය අනුව තමයි මට කෝටි 10ක් වන්දි ගවන්න තීන්දු කරලා තිබෙන්නේ. මං ඒක ගෞරවයෙන් පිළිගන්නවා. මට පුළුවන් විදියට මං ඒක හිතවතුන්ගෙන් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා.